ගෞරවනීය ස්වාමින් වහන්ස, ඔබ වහන්සේ විසින් පැහැදිලි කරන්නට යෙදුණු මේ කාරණාවන් පිළිබඳව සමාජයේ තිබෙනා වූ සමහර විමතීන්නුත් විමසන්නට අවසර ලැබේවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ පැහැදිලි කරන්නට යෙදුණා කොයි ආකාරයෙන් පින් සිදු කළත් අවසාන මොහොතේ පහළ වෙන චුතිසිත අනුව ඒ චුතිසිතට උපාදානය කරගන්නා කාරණේ අනුව භවය සිදුවෙන බව. මේ අර්ථයෙන් සමහර කෙනෙක් ප්‍රශ්න නගනවා. ඒ කියන්නේ අපි මොනව කරත් කමක් නැහැ, අන්තිම වෙලාවේ චුතිසිත හදාගන්න පුළුවන් නම්. ඒ නිසා අපි අකුසල් කර කර හිටියත් ප්‍රශ්නයක් නැහැනේ, කුසල් කර කර හිටියත් ප්‍රශ්නයක් නැහැනේ කියලා. ස්වාමීනි, මේ කාරණයට ධර්මානුකූලව පිළිතුරක් අපේක්ෂා කරනවා ස්වාමීනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යමෙක් ඇසුරු සැනක් මෛත්‍රිය වැඩුවොත් ඔහු බ්‍රහ්ම ලෝකයේ උපතකට යන්න කැමති වෙන්න ඕනේ කියලා. ආයිමත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යමෙක් ඇසුරු සැනක් අනිත්‍ය සංඥාව වැඩුවොත් එයා සෝවාන් ඵලයට පත් වෙන්න කැමති වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ අවසාන චුතිසිත තේන මෙතෙන්දි මේ බුදුරජාණන් වහන්සේ ඇසුරු සැනක් කියලා කියන්නේ මොකක්ද? අවසාන චුතිසිත. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. එහෙම නැත්නම් මේ ලෝකේ ඉන්න සෑම මිනිස්සෙක්ම ඇසුරු සැනක් ඕනෙම කෙනෙක් මෛත්‍රිය වඩලා තිනවනවා. එහෙනම් හැම කෙනාම බ්‍රහ්ම ලෝකෙට යනවද? නැහැ. මේ ලෝකේ ඕනෑම කෙනෙක් එක ඇසුරු සැනක් හෝ අනිත්‍ය සංඥා වඩලා තියෙනවා. නමුත් එයා මේ ලෝකේ හැම කෙනෙක්ම සෝවාන් වෙනවද? නැහැ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ මෙතනදී ඇසුරු සැනක් කියලා දේශනා කරන්නේ අවසාන චුතිසිත පිණිසයි. අවසාන චුතිසිත. අවසාන චුතිසිතේදී ඇසුරු සැනක්වන් මෛත්‍රී චිත්තයක් ඔබ තුල වැඩුණොත් ඔබ අනිවාර්යයෙන්ම බ්‍රහ්ම ලෝකයේ උප්පත්තියක් ලබනවා. අවසාන චුතිසිතේදී ඇසුරු සැනක් වගේ අනිත්‍ය සංඥාවක් වැඩුණොත් ඔබ මාර්ගඵලලාභී දෙවියෙක් දිව්‍යාංගනාවක් බවට පත් වෙනවා. නමුත් මේ ඇසුරු සැනක්වන් අවසාන චුතිසිත සකස් කර ගන්න නම් පින්වතුනි ඔබ දීර්ඝ කාලයක් අනිත්‍ය සංඥා වඩන්න වෙනවා. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඔබ දීර්ඝ කාලයක් මෛත්‍රී සංඥාව වැඩුවොත් තමයි ඔබට මරණාසන්න මොහොතේ චුතිසිතේදී ඇසුරු සැනක්වන් මෛත්‍රී චිත්තයක් මතු කර ගන්න පුළුවන්. ඔබ දීර්ඝ කාලයක් අනිත්‍ය සංඥාව වැඩුවොත් පමණක්මයි ඔබ මරණාසන්න මොහොතේදී අනිත්‍ය සංඥාවක් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය ඔබට මතු කරලා ගන්න පුළුවන් කිපුණ. ඒ නිසා නිරේතුරුවම සිතේ අවසාන චුතිසිතේදී මම අනිත්‍යයි දකිනවා, මෛත්‍රිය දකිනවා කියන මෝහ සිතුවිල්ල තුල නම් ඉන්න එපා පිංගතුනි. ඒක කවදාක්වත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද මැරෙනවා කියන කාරණය එසේ මෙසේ ලේසි කාරණයක් නෙමෙයි පිංගතුනි. මැරෙනවා කියන කාරණය සකස් වෙනකොට එයාට දැනෙනවා එයා මේ සියල්ල අතහැරලා දාලා යනවා කියලා. බිරිඳ දරුවන්, දුවා දරුවන්, සමාජ තත්ත්ව රැකියා මේ සෑම දෙයක්ම එයා අතහැරලා දාලා යනවා කියන කාරණේ එයාට දැනෙනවා. ඒ දැනෙන වෙලාවෙ යා සීලෙන් පරිපූර්ණ නැත්නම්, සද්ධාවෙන් පරිපූර්ණ නැත්නම් ගැටෙන හිතක් තමයි පිංගතුනි ඒ වෙලාවට සකස් වෙන්නේ. ඒ නිසා නිරේතුරුවම අවසාන චුතිසිතේ අනිත්‍ය දකින්න බලාපොරොත්තු වෙලා ඉන්න එපා. අවසාන චුතිසිතේ අනිත්‍ය සංඥාවක් මතු කර ගන්න නම් ඔබ මේ මොහොතේ ඉඳන් අර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විදර්ශනා නුවණින් දැකලා පුරුදු වෙන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විදර්ශනා නුවණින් දැකලා පුරුදු වෙන්න. මොකද මැරෙන වෙලාවේ අවසානයේ චිත්තය අපිට සකස් වෙන්නේ මොකක් හරි රූපයක් උපාදානය වෙලා පිංගතුනි. රූපයක්මයි අපිට උපාදානය වෙන්නේ. ඒ රූපය දිව්‍යතලයක් වෙන්න පුළුවන්, බ්‍රහ්මතලයක් වෙන්න පුළුවන්, මනුස්ස ලෝකෙ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් പ്രേත ලෝකයක්, තිරිසන් ලෝකයක් වෙන්න පුළුවන්. දැන් එක මහත්යෙක් ලෙඩ ඇඳේ ඉඳගෙන මරණාසන්නව කෑ ගහනවා රෝහලේ. දොස්තර මහතුරුත් වට වෙලා, නර්ස් නෝනලාත් මට වෙලා, ඥාතිනුත් වට වෙලා මරණාසන්නව මේ මිනිස්සයා කෑ ගහනවා, මාව ගිනි ගන්නෝ, මාව ගිනි ගන්නෝ කියලා කෑ ගහනවා. දැන් මාව ගිනි ගන්නෝ, ගිනි ගන්නෝ කියලා කෑ ගහද්දී අනේ අර ඥාතීන් වතුර පොනවා, වතුර ඉහෙනවා. නමුත් ඒත් මේ මිනිස්සයා කෑ ගහනවා මාව ගිනි ගන්නවා, ගිනි ගන්නවා කියලා. නමුත් කිසිම ගින්නක් නැහැ. මේ මිනිස්සයා ගිනි ගන්නෝ, ගිනි ගන්නෝ කියලා කෑ ගහලා මොහොතකින් ඇස් දෙක පියා ගන්නවා, මී යනවා පිංගතුනි. අපි දන්න සාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කරලා බලනවා මේ මහත්යා කොහෙද ඉපදුනේ කියන කාරණේදී අර ගිනි නිරේ මේ මහත්යා උප්පත්තිය සකස් කරගන්න පිංගතුනි. විඥාණය විසින් Tamanට මැරෙන්න මොහොතකට පෙරාතුව Tamanගේ ඊළඟ ප්‍රතිසන්දිය මතු කරලා පෙන්නනවා පිංගතුනි.
විඤ්ඤාණය නැමැති මැජික් කරුවාම තමන්ව අකුසලයට යොමු කරලා ඒ අකුසලයේ තුලින් ඊළඟ දුකතිය සකස් වෙනකොට මරණාසන්න මොහොතේ විඤ්ඤාණය විසින් මේ දුකතිය මතු කරලා පෙන්වනවා. ඒ වගේම තව කෙනෙක් කෑ ගහනවා මරණාසන්න වෙලාවේ මට මස් ගොඩක් පේනවා මට මස් වැදල්ලක් පේනවා කියලා. ඒ මස් ගොඩක් මස් වැදල්ලක් පේනවා කියලා කෑ ගහන මිනිස්සයා මරණයෙන් පස්සේ තිරිසන් මව් කුසක උප්පත්තිය සකස් කර ගන්නවා. තිරිසන් මව් කුසක උප්පත්තිය සකස් කර ගන්නවා. ඒ වගේම මේ අවසාන මොහොතේ කෙනෙක් මරණාසන්න මොහොතේ එයා කියනවා මට සශ්‍රීක දිව්‍යතලයක් පේනවා සශ්‍රීක දෙවියෙක් මට අඬ ගහනවා. මේ ආකාශයේ ලස්සන පාවඩයක් එළලා තියෙනවා මට ලස්සන මල් ගොමුවක් පේනවා. ඒ කියන්නේ අනිවාර්යෙන්ම යාට ඒ දිව්‍ය සංඥාවක් පේනවා පින්වතුනි. එනිසා මරණාසන්න මොහොතේ අවසාන චුතිසිතට අනිවාර්යෙන්ම රූපයක් උපාදානය වෙනවාමයි. ඒ රූපයට අපි බැඳුන මොහොතේ අනිවාර්යෙන් මේ රූපයට අදාළෝ පින්වතුනි අපි ඊට අදාළ ලෝකයේ තුල බැස ගන්නවා. උපාදාන පත්‍ය භවෝයි භවයට අදාළව අපි ජාතිය සකස් කර ගන්නවා. ඒ නිසා නිරේතුරුවම පින්වතුල්ලා මරණාසන්න මොහොතේ අනිත්‍ය දකින්නවා කියන තැන විතරක් ඉන්න එපා. මේ මොහොතේ ඉඳන් ඔබ ප්‍රිය කරන කැමති කරන ආස කරන ඔබ අකමැති කරන මේ සෑම රූපයකම අනිත්‍යභාවය නුවණින් දකින්න. අම්මා කියන රූපයේ අනිත්‍යභාවය දකිමින් අම්මාව පෝෂණය කරන්න. බිරිඳ කියන රූපයේ අනිත්‍යභාවය දකිමින් බිරිඳව පෝෂණය කරන්න. දරුවා කියන රූපයේ අනිත්‍යභාවය දකිමින් දරුවාව පෝෂණය කරන්න. ගෙදර කියන රූපයේ අනිත්‍යභාවය දකිමින් ගෙදර ලස්සන කරන්න. වාහනය කියන රූපයේ අනිත්‍යභාවය දකිමින් වාහනය පාවිච්චි කරන්න. වෘත්තිය කියන රූපයේ අනිත්‍යභාවය දකිමින් වෘත්තිය තුල උපාදානය ඇති කරගන්න. ඒ වගේ නිරේතුරුව පින්වතුනි තමන් මේ ආස කරන රූපයන්ගේ අනිත්‍යභාවය දකින්න. බුදුරජාණන් වහන්සේ මේ උතුම් ධර්ම මාර්ගයේ ගමන් කරන කිසිම කෙනෙකුට රූපයන්ගෙන් බැහැර වෙලා ජීවත් වෙන්න කියලා කියන්නේ නැහැ පින්වතුනි. මේ උතුම් සෝවාන් ඵලයට පත් වෙන්න ඔබ දරුවන්ගෙන් අයින් වෙන්න බිරිඳගෙන් අයින් වෙන්න දෙමාපියන්ගෙන් අයින් වෙන්න කියලා ධර්මයක් ගිහි පින්වතුල්ලාට නැහැ. ඒක අන්තයක්. සමහරු ඉන්නවා යා කියන මම දැන් සෝවාන් මාර්ගේ ගමන් ගන්නෙ මට බිරිඳත් එපා දරුවොත් එපා මං දැන් ඒගොල්ලෝ බලන්නේ නැහැ කියලා. මේක අන්තයක් පින්වතුනි. මේ අන්තය බුදුදහමට අදාළ දෙයක් නෙමෙයි. බුදුදහම තුල කියන්නේ නිරේතුරුව මේ ලැබුණ දේවල් පෝෂණය කරමින් ඉස්සරහට යන්න කියලා. මොකද දරුවා තුල නෙමෙයි තෘෂ්ණාව තියෙන්නේ, බිරිඳ තුල නෙමෙයි තෘෂ්ණාව තියෙන්නේ, සාමි පුරුෂයා තුල නෙමෙයි තෘෂ්ණාව තියෙන්නේ, ගේදොර තුල නෙමෙයි තෘෂ්ණාව තියෙන්නේ, තමන් පාවිච්චි කරන වාහනය තුල නෙමෙයි තෘෂ්ණාව තියෙන්නේ. ඒ වා කෙරෙයි තමායි තෘෂ්ණාව ඇති කරගන්න පින්වතුනි. ප්‍රශ්නේ තියෙන්නේ මෙතනයි. ප්‍රශ්නේ තියෙන්නේ තමා තුල නම් තමා අර දේවල් වලින් බැහැර වෙනවා කියන කාරණේ අර්ථයක් නැහැ. ඒ නිසා ඒවා ඇසුරු කරන්න, ඒවා පරිහරණය කරන්න, සැප විඳින්න, සුඛෝපභෝගී භාවයේ විඳින්න, විසාකාවතර ලක්ෂ ගානක් වටිනා මේල පළඳිනා වූ පළඳගෙන තමයි හිටියේ. සිටු මැදුරක තමයි ජීවත් වුනේ. බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ලාට කොතනකදීවත් කාමයන්ගෙන් පලා යන්න කියලා දේශනා කරන්නේ නැහැ. කාමයන් තුල ජීවත් වෙන්න. නමුත් මේ කාමයන්ගේ ආස්වාදයේ කෙටි, මේ කාමයන්ගේ ආස්වාදයේ කෙටිභාවය දකිමින්, මේ කෙටි ආස්වාදය නිසා සකස් වෙන දීර්ඝ ආදීනවය දකිමින් නිරේතුරුවම කාමයන්ගේ නිස්සරණය සොයාගෙන යන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට ගිහි පින්වතුන්ලා කාමයන්ගේ නිස්සරණය සොයාගෙන යනවා කියන්නේ තමන් ඇසුරු කරන රෑම් සෑම රූපයකටම කළ යුතු යුතුකම් අකුරට ඉටු කරමින් ඒ වාක්‍යයේ තියෙන තෘෂ්ණාව අඩු කරගන්න. මේ රූපයන් මට අයිති නෑ කියන කාරණේ දකින්න. මම මේ දරුවා දාලා කවදා හරි ඇස් දෙක පියවෙනවා කියන කාරණේ දකින්න. දැන් මටත් අම්මා කෙනෙක් හිටියා. ඒ අම්මා මට කොච්චරනම් ආදරය කරන්නේ නැද්ද? නමුත් මැරෙන වෙලාවේ ඒ අම්මා මාව උපාදානය කරගත්තනම් ඒ අම්මා සමහර විට සතර පායකට වැටෙන්න පුළුවන්. අපි හිතමු ඒ අම්මා ප්‍රේත ලෝකෙට වැටුණා කියලා. එහෙනම් දැන් ඒ අම්මා ප්‍රේතියක්. ඒ අම්මාට මාව අයිතිද? අයිති නෑ. අපරාධයක්. අපරාධයක්. දරුවා උපාදානය කරගෙන ප්‍රේත ලෝකෙට වැටුණත් ප්‍රේත ලෝකෙට වැටුණාට පස්සේ එයාට දරුවාගේ අයිතියක් නැහැ. ඒ වගේ නිරේතුරුවම අපිට අයිති නැති රූපයන් උපාදානය කරගෙන කල්ප ගණන් සතර අපායේ දුකට වැටුණ පිරිසක්මයි පිංගතුනි. එනිසා මේ ජීවිතයේ ඔබ මේ ආදරය කරන ආස කරන රූපයන්ට බැඳෙන්න එපා. නමුත් යුතුයකම් අකුරට ඉටු කරන්න,
යුතුකම් මකුරට ඉටු කරමින් මේ දේවල් අයිති නෑ කියන තැන ඉඳන් ඕ නෑම මොහොතක ඇස් දෙක පියවෙන වෙලාවේ දරුවා මතක් වුණොත් අනිත්‍යයි කියලා දකින්න දක්ෂ වෙන්න. බිරිඳ මතක් වුණොත් එක ෂණයෙන් අනිත්‍යයි කියලා දකින්න දක්ෂ වෙන්න. සාම්පුරුෂයා මතක් වුණොත් එක ෂණයෙන් අනිත්‍යයි කියලා දකින්න දක්ෂ වෙන්න. නමුත් එහෙම දකිනවා කියලා කොයි වෙලාවකවත් යුතුකම් නම් පැහැරාරින්න එපා. ඒ පැහැරාරින මොහොතක් පාසා ඔබ තුළ සමාධිමත් හිත දුර්වල වෙන පංච නීවරණමයි මතුවෙන්නේ. පංච නීවරණයන් තුළින් කවදාක්වත් ඔබට ධර්මයක් මතු කරගන්න බෑ පින්වතුනි.